හරි. ඔකේ. ලැස්ති නේ. හරිනේ. හරි හරි හරි. පුතා ඔන්න දැන් බලන්න අපි විභක්ති කතා කරන කතාවන ඇවිල්ලා අවසාන භක්තියට ඇවිල්ලා තියෙන්නේ. නේද? ඈ අවසාන ප්‍රේමයයි මාගේ වගේ අවසාන විභක්තියට ඇවිල්ලා තියෙන්නේ. මොකක්ද පුතේ අවසාන විභක්තිය? ආලපන විභක්තිය. අපේ අම්මේ ආලේ පන නේද? ඈ පෙලක් අය ඉතින් ආලෙට පන තියෙන්නේ. ඔය පෙලක් අය කියන්නේ නේද? ආදරය ආගම ආගමක් වෙන තරම් ආලෙට පන දීලා තියෙන්නේ. මොකද පුතේ ආලපන ඔන්න බලන්න කවුරු හරි කෙනෙක් ආදරයෙන් කියනවා මෙහෙම දෙයක් නේද? මගේ පුංචි රෝස මලේ මගේ පුංචි රෝස මලේ තද ආමන්ත්‍රණය කරන රෝස මලේ රෝස මලේ නේද? එතකොට කියනවා රෝස මලේ කියන් පස්සේ ආමන්ත්‍රණය කරනවා. එතකොට මගේ පුංචි රෝස මලේ මමයි බේ වියපත් බඹරා. එතකොට අපි ගත්තෙන් පස්සේ රෝස මලේ කියන්නේ ආමන්ත්‍රණය කරන පදේ. මේ බලන්න. නුඹේ නුඹේ නේද? නුඹේ net ළඟ. එතකොට කියනවා නුඹේ net ළඟ. නේද? එතකොට අපි කියනවා ඔය ගීතවල ගොඩාක් තියෙන ආලපන විභක්ති පද නිපුතේ මගේ පුංචි රෝස මලේ නුඹේ සිනා මුව මණ්ඩලට මං හරි ආසයි නේද? ඊට පස්සේ අපි ගත්තෙන් පස්සේ අපි කියමු අයියන්ඩියේ අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ අයියන්ඩියේ දැන් ඔය පෙලක් අය කියන්නේ ගීතවල තියෙන මං අහන්නේ නෑ රත්තරනේ දුක දරාගත්තේ කොහොමද කියලා මං අහන්නේ නෑ රත්තරනේ දැන් ඔය ගොඩාක් අය ආදරයට කියන්නේ මැනිකේ නේද රත්තරනේ ඊට පස්සේ අපි කියනවා නුඹේ එහෙම ගත්තෙන් පස්සේ ඕනෑම අවස්ථාවක ආමන්ත්‍රණය කරන නේද යුෂ්මතා 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 නේද නුඹ පැමිණියේ කොහි සිටද එතකොට අපි කියනවා යුෂ්මතා දැන් අපි ගත්තෙන් පස්සේ ආදරයට කියන ඕනෑම දේවල් ඔය පෙලක් අය වර්තමානයේ SMS භාෂාවලින් කියන්නේ කුක්කු පැටියෝ එතකොට අපි ගත්තෙන් පස්සේ මගේ කිව්වත් නුඹේ කිව්වත් අයියන්ඩියේ කිව්වත් නේද සොඳුරිය සොඳුරිය නේද සොඳුරිය කියලා කේන්ති ගිහිල්ලා නැතුව පුතේ ආදරයට වැඳිරිය කිව්වත් ආමන්ත්‍රණය කරන ඕනෑම පදයක් පුතා අපි ගන්නව මොකක් කියලා ආලපන විභක්තිය කියලා එහෙනම් ඔය විදිහට අපි සිංහල භාෂාවේ විභක්ති නවයක් ඉගෙන ගන්නවා මොනවද විභක්ති නවය අපි බලමු මුලට ගිහිල්ලා